ම දේශපාලනය සලගුණ දශපාල සංවාධය අද අපපසාකචාව පයක්ත්ම කරන්නේ හිට පමාත්්‍යය බැසිරජක්ෂ මහ සමඟ මෙැතුමනි දැන්න ඔබේ කණ්ඩායම දිගින් දිකට ම කතා කරමින් ඉන්නේ මේ ජනාධීපි තිරණ පිබඳ වෙහි අපේක්ෂකයක් පිළිබඳව නමුත් පැමණීමට නීීමතුව තිබෙන්නේ පලාාත්ස බහ මැතිවරණය මේ කතාවලින් පෙන්නේ ඔබේ කණ්ඩායමත් ආණ්ඩුවට වගේ ඔබේ කණ්ඩාමට පලත් මැතිවරණ ඕ නැති වෙලා. නැ පැදිලුව ශ්‍රී ලංකා පොතිජන පෙරමන නංඉන්නේ කොහොමාරී පලත් සභාමැතිවරනය ගන්න. ඒ අපේ පක්ෂයටකාරයක් නෙවෙයි එක රටේ ආණ්ඩුක්‍රම විවස්ථාවෙන් ජනතා පරමාධ්‍යිපක්වය ලබාද. ඇතටම මේ සර්ර්ජන ජන්දය අතින් බැලුවත් ආසියාවේ විසල්ලම හම්වෙච්ච රට ඇත්තරම ංගලන්තය ැබුණට පසේ අවරුත්තු වනකට පසතම අපි ලැබුණේ තොට එහෙම. චන්දයට අතතිපු හැම අණඩුවටම විච්චදය දන්නන හැම අණ්ුවකටම ඇත්ත පහ ඇත්ත හත කරපු අණ්ඩුවට ඊළඟ පාර ආසන හතා හම්බුණනේ ඊීළඟට ජනමතයකින් කල්දාපු කට්ටියයටත් ඒ වගේ එතකොට මේ චන්දය කල්දැමීම ඇත්තටම වජයකට ඉතාම ආයපත් එකක් ඒක ඉතරන් ප්‍රජාචන්ත්‍රවාදයට අහය පතා. එතකොට මේ චන්දය කල්දැම්ුව මීට පෙරා අවස්ථාවල සිද්ධ වනේ ඒ ආයතනවල හිටපු මන්ත්‍රීවරු මහන්ජය නියෝජීතයන්ගේ කාලයදක් කිරීම. දැ ගියපාරිීදල ප්‍රාධේ සභාවල විස්සුරෝ වල කිසිම කරෙන නැව නිල්ධාරි පාලනැ දුන්න. තකොට දැන් පලාාත් සබා තුනක් අවුරුද්ධක් දියව්ේ නීද විරෝධීව නිල්ධාරී විසින් නැත්ත ආ්ඩුකාරය විසින්. දැන් තව තුළක් එකතුේ නොක මේ මාස අවසන් දැන්ට දෙගක් එකතුවෙලා දැම් පහයි එතකොට මෙතනිදී. ඒ ඒ අයිතියන් නැතිවෙනවා. එතකොට මේකේ චන්දය ලබා ගැනීම ඇත්තටම අපි සෑ ූත් සය ගන්නවා. අපේ තවමත් විශ්වාසයක් තියෙනවා මේ මැතිවන්න කොමිසමට උහමනාව තියෙනවාඒවගේම උන්ට හැකියාවත් තියනවා කියෙල මැ හැ එ එතන්න පශ්නයක් තියනවාද කොමසම මේ සභාපතිවරයි කියන කාරණය අපිට නීතිමය බාධ තියෙනවා ආණ්ඩුව පැත්තෙන්. ඒ අපිට දෙන්න ඕනේ දුන්න්නනොත්තම අපට කරන්න පුලුවන් කියනකාරන්න. ඕ ඇත්තටම මේ නීතිය ගෙනාවේ පසුබිම බලන් පලත් සබායකි ගෙනේ මුලින් කල්දාන්න ආනුකරම විවස්ථාවට සංසෝධනයක් ගෙනාව. ඒක ම ශේෂත්‍රාධිකරණයෙන් ප්‍රතික්ෂේප කරා එකට දැන ජනමත විකසුවක් ඕනය කිව්වා. එදාමරෑ මේ කාන්තා නියෝජනයයක් පිළිබඳ තිවිච්ච පනතක් උපයෝක් කරගෙන මේ දේ දඩි මිඩිය කරා එතකොට . බේ පිළිබඳ ඉන්න වක් කියියයුතු ඇමතිවරය එක්වරක්කද අපිට නිලවශයෙන් ප්‍රකාශ කරන හනකොට මේ පෞද්ගල එකවත් ප්‍රකාශ කර මේ පනත ගෙනාවේ චන්ද තියන්න නෙවෙයි කියලා මේකයි චන්ද චන්දය කල්දාන්න ඔන්න රජයට ඒ උඩ රජයේ තීන්දුවක් ගත්තාවෙක් හබරි කල්දා හැයි හැ රජය එක පාර්ශවයක් කියනවා එක් ජති පක්ෂය කියව නෑ අපි අපිට මතිවරනෑ පොත්තන් ක්ෂර නවෙේ ැ මේ දැන් දවස්තුනකට ඉස්සෙල්ලා මැතිවණ කොමිසන් සභා කාරයාල සියලුම දේශපාලන පක්ෂ නියෝජිතයෝ ලේකම්වරු පැමිණිය. එතනිද එක්ස ජාති පක්ෂයත් කිව්වා අපිට චන්දය ඕනේ කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂකිව චන්දය ඕනේ කියලා. ඉතින් මෙ ඒකටේ චන්දය ඉල්ලන්න හැමෝම හැමැයි චන්දය තියන්නේ. සන්දය තියන්න ඇත්තේ. මේ නීතියේ තියෙන මේකක් කුඩ ඔ මෙත නිදස් පක්ෂය සදාන් කිරීම කරනවා ඔවුන්ට මේ නවක්‍රමට මෝනි කියලා පැරණි ක්‍රමේට කණ්ඩාම සියල්ලම කැමුතුවෙලා තියනෙන තොට දැම්ම මෙතන මේ කරණාවමකක්දදු බට හිතන මේෑ ඒ දෙගොල්ල දෙ බැත්තර බෙදලා ගහන් මේවා කරන්නේ තන්දය කල්ඩන් ඒකයි මට ට පැහැදිලුවෝ කියන්න ඕන දෙගොල්ලොටම කියන්නේ එක කරන්නේ එකක්.නා සමගත් වෙන්නේ කියන දට වඩා කරන දයෝ. හන් හමසේම කිය දයක්මට තියන්නන්නේක ට්කක්ද කතාවෙල හැදිලේ සඩ් එක කියලමට හිතෙන්නේ ඔවුන් සමානිර්ණය පදනම් කරගන තමයි කියන්නේ මේ අඩු පා් යන ේ සාතමයි ප්‍රශය ක ත ය තැව බ මත් කිය ට ත් පලත් පාල ල්දන්න වෙලා දැන්න තත් ඒේ ප්‍රශ් ඇල් ම . ඔ දැන් විපක්ෂය හැටියට විපක්ෂය හැටියට ඔබට මොවද කරන්න පුළුවන් චන්ද මේ දිරියදී මේක මුනිින්මා පිඉල්ලන්නේ ැ නීතියෙන් මෙතරින් හාට මම හිතන්නේ මේක තවදුරටත් කල්දන්න බෑ කියලා. අලුත් ක්‍රමයට හෝ පර්ණ ක්‍රමයට මේ මැතිවරණය තැබීමට නීතියෙන් බැදිලා ඉන්න පිරිිස්සින්නවා. ඒ පුදාන වගේීම මැතිවරණ කොමිසමට. එතකොට මේක මහස දෙකයි අගමතිවරයාගේ කමිටුවටත් කාලය තියෙනවා. දෙක ගියාට පස්සේ එයා එකෝ වාර්තාවත් දෙන්න ඕන. එහෙම නැත්තං ජනාධිපතිවරයා ගැසට කරන්න ඕන පරණ එක. ඒ දෙන්නගේ ඒ කාරිය දෙකෙන් එකක් කෙරෙන්න ඕන. ඒකාරය කරපු ගම මැතිවරණ කොමිසමට සියලු වක්කීම පැවරෙනවා. ඔන්ගේ අදාසත්ති වුණා උපලේකන නෑ කියලා. ති මම ඒදා නියෝ අපේ පක්ෂ වෙනුව පෙන්නල දුන්න උපලේකන නැති අවස්ථාවක මැතිවරණ කාලයට මැතිවරණ කොමිසනුට රෙගුලාාසි නියෝග පණවන්න ගැසට කරන්න හැකියාව තියෙනවා කියලා. ඒ පිළිවන්ඳව ශේෂ්්‍රාධිකරණයත් මීට කලින් යම් යම් අඩුපාට තියෙන තැන්වලෙද මැතිවරණ පැත්වීමේ අවශ්‍යතාවයඩ කොමිසමට සම්පූර්ණ බලය තියෙනවා කියලා. ඉතින් මංහිතන්න ඒ බලය පාවිචි කරල කරන්න පුළුවන්. නමුත් ඒත් අමාරු නං එ ඒකටට පුළුවන් ශේෂත්‍රාධිකරණයට ගිහිල්ල මකද ශේෂ්‍රාධිකරණය මීට ඉස්සල්ල කීපවතාවක් මේ චන්දය පැවැත්වීම තමායි ජනතාවගේ පරමාධි පත්තිය ඒ ආණ්ඩුක්‍රම් විවස්ථාවෙන් ආරක්ෂා කරලා තියෙනවය කියන එක ඒ වක්කීම රජය විසින් කළ යුතු දෙයක්ක කියලා සඳහන් කරලා තියනවා ඒ උඩ මැතිවන කොමසාර ස්තුමාට කොමිසමට පුළුවන් ඒ පිළිබඳ නීති උපදේ සරගෙන යන්න ඒ සඳහා අපේ පක්ෂේ ඔබ දන්න අපේ පක්ෂේ සභා පයතුවායින්නේ නීති පිල්ිබඳ මහ්චාරිවර එතුමාගේ මතයත් අපි පැහැදිලිව ඒ වෙලාවද උසාවියට ඉදිරිපත් වෙලා පාර්ශකාරි කැටියර් අපි ජන්දය ගන්න උත්සාගරම ඒ ඒත් වගේ මම අදත් හිතනවා චන්දෙන් මෙතෙන්තා ආපු නායකව දෙන්නෙක් ඉන්නවා. ජනාධපතිවර චන්දයෙන් ඇහිල්ල තියෙන් අගමැතිවරත් එක්තරා විද්‍යියකට මහමැතිවරණේ මන්ත්‍රීවරුන්ගෙන් ඇයිල්ල තියෙන්. ති ඒ දෙන්නා. යුතුකමත් තමයි මේ චන්දය ලබා දිව දිනුම් පැරතුම ගැන හිත එපා කද සන්දයක් දින නයි කියන එක පරදිනවයි කියන එකත් ඒ හැමතාම සිද්ධ වෙන දෙයක් හැම පක්ෂකටම ැතිවරණ ප්‍රකාශයට පත්තු නොත්හෙම පදුජන පෙරමුණ හැටියට ඔබ තනිවිදි තරගවන්නේ. තනිම කියන්න බෑ අපි ගිය පාලත් අලඟවරතුන අපේ සෞධර පක්ෂ ගානා අපේ පක්ෂ විසි එකක් අපි එක් එකතු වෙලා හිටිය තවයි ඉතින් විස දෙක්. න ගන මත්ක් ඒ වගේම සලක පක්ෂාව එකතම ඇ කතාක බොහ සැල්ල විසි ක් විස කුණට මක් නෑ කලලා එක ඔබ නොකිය කියන්නෙ ්‍රිලකා ක්ෂ කර දැන්ටත් ඒගේ සන්දදායක වනන් අපි ගම්වල අපි අපේ වැට පිලිවලත් කියන මහන චන්ද දායකව කියනකාරන පක්ෂයක් කැටිට ඔනද කියන පක්ෂ දැවි ඉන්න නෑගල පංහිිතවා. දු ප්‍ර ුවද ල දස් පශන අපපු හ දස දනට බුතුමල සමාරවිට පලම පහලවයි බහලවයි දැ එකන කඩුුණ පලනොක කිය පලා බෙදුව එකන කාරය මතු ව ම ම ආසන වෙන් කල ද ූ අපේ ආසන වන්කිරීම අපේ පක්ෂ තුල නෑ ේ පක්ෂයේ ්‍යවස්ථාවේ ප පැදිලිව කරලා තියනවා මේ සාමාජිකගේ අපේ බලමන්ල ලබන මාසීදල පිට්ෝගෙන යනවා එතනදී. පළමන්ලේ සභාපතිවරයා නිල බලය කාසන සංවිධයක් වෙනවා. ඉති අපි තියෙන ලොකුම් ප්‍රස්්නය අපි දන්න පාර්මේන්තු මත්‍රීවරුන්ට ෂණකවෝ අප පසාමාජිකත්වය ගන්න බැහැ නීතිමය වශයෙන් එතට උමුන්ගේ සවාරවිට පාර්මේන්තුව හිම් වෙන ඒ හංගන්න දෙයන්නේ ඒ කහන්ද අප ඒකත් අපි කල්පනා කරලා කටයුතු කරන්න ඕන. දැන් මේ එතනද ශ්‍රී ලංකා නිදස් පක්ෂයේ සාමාජිකයෝ. ගැ ගමේ එන්න අය අපේ පක්ෂයට සෝෝ අප සන්ධානයට එකතු කර ගැනීමේ වැඩ පිළිවෙල මේ දවසල කරනවා අපි ගන්ගෙට ගේල්ල අප එකට ගන්න නෑගම් යනවායි කියලා පක්ෂ ඉතාම වැඩියම නෑකම් කියන ශ්‍රී ලංක නිදස් පක්ෂේ ඔහුන් බඳවා ගැනීමේ වැඩ පිළිවෙලක් මේ දවසල ක්‍රියාත්මකට අර පලස්තනගේ කණඩාමිින්වාන ඒ අය ආණ්ඩු පක්ෂයෙන් පක්ෂයට පැමිණීමේ හේතුවක් ද පලත් සබා මැතිවන්නේ ඒ මැතිවරන්නේ දී ඔුන්ගේ ඥාති හිතවතුන්ට පබොදදු්ජන පෙරමුණ හරාපේක්ෂකත්වය ලබාගෙනනීමම් හේතුක් කියල විශවාස කරනවා ඒ හෙමම විශවාස කරන්න නෑ ඔුන්ට න ඔවුන්ට අපි අපි එදා විරුද්ධ අපි ඉදිරිපත් කරපු අපි මැති අත් වෙලා මූලිකත්වය අරගෙන ඉදිරිපත් කරපු විශ්වාාසභංගේ ෝජනාවේදී ඔවුන් ගත්ත පියවර සුළුකොට සලකන්න නෑ. උන් මැතියමතිකම් ඉඳලා. ඔන් එතෙක්කිඉටපු පැත්තට විරුද්ධව. උන් චන්දය පාවිච්චි කර. ඒ චන්දය පාවිච්චි කිරීම ගැනේ ජනතාව උන්ට යම්කිසි කෘතත්නතාවයක් දක්වයි. ති අපේ පක්ෂය අගේගන්න උ. ඒගේ සමහරු ඉතාම ප්‍රබල පිරිස් හ අපි දැක විරට දහය පළත්පල් මැතිවරන ජෑග්‍රහණය කරන් පස්සේ පපුජාන පෙරුණ යම්කිසි ප්‍රබ්ල ත්තර පත් වුණ මේ ප්‍රබ්ල තත්ත් නිසාමද පක්ෂය ැටු ඇතුුණු ය කලින් දැක පරස් පර විරෝධී මත ගටන්ට ගත්ත මේ ජෑග්‍රහණය පස්ේ ඒගේම විශ්වාස බන්ගේ පරාජී වුණ ත් වි පක්ෂණයක තුරේ ගණඩ බැරිවුණ ැපුතුම හිතන්න ඇද පලත්පල් මැතිවරන්නේ ජයග්‍රහණය පුද්ජන ප්‍රරමටියම් පරවලල්ලක් වෙලාලදින කිය එහෙමත් හිතන්න බළුවන් ඇැබැ ඉතින් අපි එක පාරාවලල්ලක් කරගන්න නැතුව ජයමගේ ඉනිමගේ හැටිර පාච්ි කරන්නු ඒකම තවත් කොටසක් විර මම්මේ ලඟද තරද මැහ්මේ ප්‍රශ්නය ඔබේ තමයි එක කහන්නම සුදුස කෙනා. පෙබරවාරි දාහය බාගත්තයේ ජයගගහනේ. ඒ හිටපු තැන ැ පහලට ටින් නො කිය ලබපුතුම ුවාස කරන්න දේ තර දැ නෑ කියෙ වාසරන්නන්නේ නෑ ම හිත නට වැඩිය සරහට ගිහිල්ල තියනවා අපිට ගැටලු තියෙන දැන් අපේ අපි අපිට දැන් තුන්දස්කානක් මහජන් නියෝජිතය ඉන්න. ඒ මහජන් නියෝජිතයෝගේ ැ ඒ දවස්සල්ල හිටියේ අපි කීප දෙනා ගැන ඉතරයි අර ලෙන්සක මේ ඇහැ යොමු වෙලා තිවුුණේ මහජන හැ දැන් මේ තුන්දාාස්කාන ගැන යමුයනවා. ඔවුන් කරන දේවල් කියන දේවල් අද රිජුව අපේ පක්ෂයට බලපානුව. දෙ අපි දැඩී විනයක් පවත්තා ගන්න උත්සා කරනවා. අපි දන්නවා චෝදනා හරිද ඇත්තද බොරුදු කියන්න ඉස්සල චෝදනා බරපතල චෝදනා අප සමහරමන්ත්‍රීවරුන්ට එල්ල වෙලා ති අතන ල ඉදි අපි ඒවා දැඩිල් ලෙස මේ හෙලා දක්කිනවාගේීම ඒවට විරුද්ධව අපි කටයුතු කරනවාඒ ඔුන් ඊට පස් ඒවයි යම්කිසි නිවැරදි කුණොත් ඒතැන සලකා බල පුළුව හැම අපේක්ෂකත්තය ලබාදීමේදී හරි ආකාරයට නිර්නායකයන් පවිච්ච කළ නෑකෙ ලබ පිළිගන්න ද. නෑ අපි ඇ මේ දීගනය මේවා අපි කොහොමද මේ අපේක්ෂක නමදාහක් තෝරන්න සිද්ධ වනාා. හැබයි බැටකාලෙඉන්නේ දෙදස් පහලේ බැට කාලෙන්න නැවතේ තත් යටට නොෑ ජනතවත් ෝදනා එල්ු මැත අප ේක්ෂගත්ය තුයරීමේදී ඉතාම සැලගෙලිමත් වනා ඉතාම සැලගෙලිමත් වුණා ඉතිං සමහර ැ චෝදනාවක් තියන්නේ ගලතර ස්වාමීන් වහන්සේ කෙනෙක්ට ඉදි එවැනි එවැනි චෝදනාවකට ලක්වෙේ කියලා හක්කත් හිතවද ඒ ගොමුවක්කත් මේ කරන්න පුළුවන් ගන්න නෙේ. ඉති බම අදලත් විශසාාස කරන්න නැහැ සමහර කරනු ඒ එහෙම වේඋනා කියලා නමුත් චෝදනාව ගර පල පල් පත්ාල පැතිවනේද නමයෝජන ලබාදීම යම්මම් කාරදි ජයග්‍රාකයන්ට අවුරුදු හත අවරුදු දෙක දෙක බෙදෙනවා කියන කාරණ කියවුණා අවුරුදු දෙක් මෙ අටෙන වුරු දෙ එකක් ගලන්ක නට දෙනාකි හෙම හෙම යම් තැන්වල සමතයකට පත් කරනීම සිද්ධ වුනා ැන් ඒ අහම සිද්ධ වෙනවද නැත්තාම් කොයි විදිරිත්ව යන්න ඕ ඒවා ඇත්තටම මේ යම්යම් දිස්්‍රික් ටමසා ප්‍රාදේශය මට්ටමෙන් සිද්ධ වෙලා තියනවා ඒ ක්‍රඟතාවයන් පුළුවන් තරම් පිළිපදින්තම අපි පක්ෂ තිහිදු කරලා තියෙන්නේ. ඒ අපේ ඒ අයත් ඒ කගත්වේචමන්ත්‍රීවරුත් නැත්තක් ඕක හුඟක් වෙලා තින සභාපතිද සභදූරවල්ට අපේක්ෂකත්වයට එහෙම එකඟත්වයක් වෙච් තැන් බොහෝ මා අඩුයි. ති දැන්ටමත් එ එහෙම අපේක්ෂකත්ය පිළිබඳව එක වෙච්චකටය දැන්ටමත් ඉල්ලාසෙලා නිවුන් අපිට දීල තියනවා. අපි අවසන් විරාමේයටන අවසන් නිරාමයෙන් පසුව හික්පනින් අතමති ැනවාක සීමාවෙන් එහා දේශපා